පූර්ණදහන සිදුවීම සඳහා ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් ලැබිය යුතුයි. එහෙම ලැබුණොත් මෙතන තියෙන දැන් අපි උදාහරණයක් ගත්තොත් මීතේන් CH4 මේක ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවානේ. ප්‍රතික්‍රියා කරනකොට මේක තියෙන කාබන් පූර්ණ දහනයකට ලක් වුණොත් සම්පූර්ණයෙන්ම කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. සම්පූර්ණයෙන්ම කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. පූර්ණ දහනයේ ලක්ෂණය. මේකේ හයිඩ්‍රජන් තිබුණොත් මොකද වෙන්නේ? මේකේ හයිඩ්‍රජන් තියෙනවානේ. ඒකට එයා සම්පූර්ණයෙන්ම H2O බවට පත් වෙනවා. මොකද පූර්ණ දහනය නිසා. ඒකට ඔක පූර්ණ දහනයේදී ලැබෙන ප්‍රතිඵල නිරීක්ෂණ කාබන් ඩයොක්සයිඩ් ජලය පමණයි හැදෙන්නේ. එතකොට මේ මීතෙන් වගේ එකක් ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් ජලය හයිඩ්‍රෝකාබන වල පූර්ණ දහනයේදී හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අන්තර්ගතය. කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අන්තර්ගතය. හරිද? ඒ වල පූර්ණ දහනයේදී සම්පූර්ණයෙන් කාබන් ඩයොක්සයිඩ් සම්පූර්ණයෙන් ජලය හැදෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ මේ දැන් මේ ආලෝකයයි තාපයයි ලැබෙනවානේ. මේ පූර්ණ දහනය නිසා අධික තාප ප්‍රමාණයක් හැදෙනවා. ඒක වෙනස්කම් කිව්වොත් අහුවොත් අර්ධ දහනයත් එක්ක අර්ධ දහනයත් එක්ක වෙනස්කම් අහුවොත් මතක තියෙන්න ඕන. ඒතර පූර්ණ දහනයේ තියෙන රාශියක් තමයි අධික තාප ප්‍රමාණයක් ලැබෙන. ඒක රාශියක්. දැන් ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් වායුව ලැබෙන්නේ නැත්නම් ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් වායුව ලැබෙන්නේ නැත්නම් සිදුවන දහනය තමයි කියන්නේ අර්ධ දහනය කියලා. මොකද භාගෙට තමයි දහනය වෙන්නේ. භාගෙට තමයි ඔක්සිජන් වායුව ලැබෙන්නේ. භාගෙට තමයි ඔක්සිජන් වායුව ලැබෙන්නේ. පැහැදිලිද? එතකොට මේ එතකොට භාගෙට ඔක්සිජන් හොඳට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. එතකොට මේකෙදී අමතර ඵල හැදීමක් සිද්ධ වෙනවා. මොනවද දන්නවද අමතර ඵල? කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. දැන් කාබන් ඩයොක්සයිඩ් ජලයේ ප්‍රධාන වශයෙන් හැදෙන්න ඕන ඒ දෙන්නට අමතරව කාබන් මොනොක්සයිඩ් සහ නොදැවුණු කාබන් අංශු. නොදැවුණු කාබන් අංශු හැදෙනවා. නොදැවුණු කාබන් අංශු හැදෙනවා. පැහැදිලිද? නොදැවුණු කාබන් අංශු හැදෙනවා. මෙන්න මේ ටික විශේෂයෙන් මතක තියෙන්න ඕන. පූර්ණ දහනයේදී හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලය විතරයි. අර්ධ දහනයේදී කාබන් මොනොක්සයිඩ් නොදැවුණු කාබන් අංශු කියන ඒවා හැදෙනවා. නිසා ඒක මතක තියාගන්න. එතකොට අපි දහනය පූර්ණ දහනය සහ අර්ධ දහනය ගැන කතා කළා. එතකොට ඒකත් එක්ක එන ඊළඟ මාතෘකා දෙක තමයි ඉටිපන්දම හඳුනා ගැනීම සහ ඊළඟට බන්සන් දැල්ල හඳුනා ගැනීම අපිට තියෙනවා. හරිද? බන්සන් දැල්ල මේ හඳුනා ගන්න තියෙනවා. එතකොට තව එකක් කියන්න ඕන. දැන් අර්ධ දහනයේදී පූර්ණ දහනයේදී අධික ශක්තියක් ලැබුණනේ. පූර්ණ දහනයේදී අධික ශක්තියක් ලැබුණා. නමුත් අර්ධ දහනයේදී ලැබෙන ශක්තිය තාප ශක්තිය අඩුයි. පූර්ණ දහනයට වඩා අර්ධ දහනයේදී ලැබෙන අර්ධ දහනයේදී ලැබෙන ශක්තිය අඩුයි. දැන් අපි මේ ඉටිපන්දමයි ඊළඟට බන්සන් දැල්ලයි කතා කරලා සටහනට යමු. ඉටිපන්දම් දැල්ල ගත්තොත් ඉටිපන්දම් දැල්ලේ කලාප කීපයක් තියෙනවා පැහැදිලිව අඳුනා ගන්න පුළුවන්. එකක් තමයි උතන වලගේ රූප සටහනේ පැහැදිලිව පේන්නේ තියෙනවා. මේ ඉටිපන්දම් දැල්ලේ දැල්ලට යටින් තියෙන කොටස එයත් බාහිර කලාපේ. ප්‍රධාන කලාප තුනක් අපිට හම්බ වෙනවා. බාහිර කලාපේ, දීප්ත කලාපේ, අදීප්ත කලාපේ කියලා. පේනවන්නේ බාහිර කලාපය තියෙනවා, දීප්ත කලාපය තියෙනවා, ඇතුළට එනකොට අදීප්ත කලාපය තියෙනවා.
වටේම තියෙන්නේ බාහිර කලාපය. අදෘශ්‍ය කලාපය කියලා කියනවා. අදෘශ්‍යයි. මේ බොඳ වෙච්ච ගතියක් තියෙනවා. ලිටිපන්දන් දැල්ලක් දිහා බැලුවොත් හොඳට බලා අඳුරා ගන්න පුළුවන්. අදෘශ්‍ය කලාපයක් තියෙනවා. මෙතනදී කියනවා බාහිර කලාපය. යාන්තමින් පෙනෙන බාහිර කලාපය. මේ බාහිර කලාපයේ ඉටිපන්දන් දැල්ලේ පාදයේ ප්‍රදේශයට පාදීය ප්‍රදේශයට ආපුවාම ඒක පොඩක් නිල් පාටට තියෙනවා. ඒත් බාහිර කලාපයේ දැන් උඩ හරිය යාන්තමින් පේන පහළ කොටස ගත්තොත් නිල් පාට. මේ නිල් පාට හරිය තමයි අධික ශක්තියක් තියෙන්නේ ඉටිපන්දන් දැල්ලේ නම්. ඊළඟට තියෙනවා දීප්ත කලාපය. ඒක තමයි කහ පාටින් පේන්නේ. දීප්ත කලාපේ හරිද? ඒක තමයි කහ පාටින් තියෙන්නේ. ඊළඟට පහළ නිල් පාට කොටසටයි දීප්ත කලාපේටයි අතර පේන්න තියෙනවා අදීප්ත කලාප. පැහැදිලිනේ? කලාප තුනයි. පළවෙනි එක බාහිර කලාපය, දෙවෙනි එක දීප්ත කලාපය, තුන්වෙනි එක අදීප්ත කලාපය. එතන ඉටිපන්දම දහනේදී මොකද වෙන්නේ? මේක ඉටි ඝන ඉටි ද්‍රව ඉටි බවට පත් වෙනවා. ඒ ද්‍රව ඉටි ටික තිරය දිගේ උඩට ඇවිල්ලා වාෂ්ප වෙනවා. ඒ වාෂ්ප තමයි ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කරලා ආලෝකයයි තාපයයි නිපදවන්නේ. ඒක රසායනික ක්‍රියාවලියක්. වගේම මේක ඝන ඉටි ද්‍රව වීම භෞතික විපර්යාසයකටත් භෞතික විපර්යාසයක් විදිහටත් හඳුන්වනවා. අදීප්ත කලාපය ඇතුළතින් පිටි අදීප්ත කලාපයේ තියෙනවා. ඒ අදීප්ත කලාපය තුළ මොනවද තියෙන්නේ කියන එක අපි දැනගන්න ඕන. එතන තියෙන්නේ ඉටි වාෂ්ප. අදීප්ත කලාපය තුළ තියෙන්නේ ඉටි වාෂ්ප. මොකද ඉටි පන්දම දැල්ලත් එක්කම තියෙන කොටසනේ. එහෙමත් මතක තියාගන්න ලේසි. ඉටි වාෂ්ප. ඉටි වාෂ්ප තියෙන. එතකොට ඒ අදීප්ත කලාපයේ උෂ්ණත්වය අනික් කලාපවලට සාපේක්ෂව අඩුයි. ඔන්නවා ප්‍රශ්නවලදී අහනවා අඩු උෂ්ණත්වයක් තියෙන්නේ මොන කලාපේද? අදීප්ත කලාප. එතන මොනවද තියෙන්නේ? ඉටි වාෂ්ප. හරිද? එතකොට අදීප්ත කලාපේට පිටතින් දීප්ත කලාපේ තියෙනවා කහ පාටට. ඔය දීප්ත කලාපය ගත්තොත් දීප්ත කලාපේට යන්නේ නොදැවුණු කාබන් අංශු. නොදෙවුණු කාබන් අංශු යන්නේ ඒවා ගිනියම් වෙලා තමයි කහපාට ආලෝකයක් ලැබෙන්නේ. එතකොට එහෙනම් දීප්ත කලාපයේ මොනවද තියෙන්නේ? නොදෙවුණු කාබන් අංශු. ඒවා ගිනියම් වෙලා තමයි කහපාටක් ලැබෙන්නේ. හරිද? එතකොට මේ අදීප්ත කලාපයේ මේ දීප්ත කලාපයේ උෂ්ණත්වය අදීප්ත කලාපයට වඩා ටිකක් වැඩි. හරිද? දැන් කලාප දෙකක් මම ඊළඟ ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න. ඊළඟ පිටතින්ම තියෙනවා බාහිර කලාපය. එහෙම නැත්නම් අදෘශ්‍ය කලාපය කියලත් කියන එක අර බොඳ වෙලා වගේනේ තියෙන්නේ. ඒ නිසා එහෙම කියන්නේ. ඒත් ඒකේ පටන් ගන්න පාදී දැල්ලේ පාදයේ කොටසේ නිල් පාට තියෙන නමුත් උඩට යන යන්නේ ඒක අදෘශ්‍ය භාවයට පත් වෙනවා. එතකොට ඒකේ ශක්තිය, ඒකේ තාප ශක්තිය අනෙක් කලාප තුනට වඩා වැඩි. ඉහළම උෂ්ණත්වයක් තියෙන්නේ ඔය අපි කියපු කලාපයේ. ඉහළම උෂ්ණත්වයක් තියෙන්නේ ඔය කලාපේ. පැහැදිලිද කියපු එක? එතකොට අපි දැන් ඔය ටික ඔළුවට ගියාද නැද්ද කියලා බලන්න මම ප්‍රශ්න කීපයක් අහන්න. ඔච්චරයි ඉටිපන්දන් දැල්ල සම්බන්ධයෙන් තියෙන්නේ. ඉටිපන්දමේ සිද්ධ වෙන්නේ පූර්ණ දහනයක්ද අර්ධ දහනයක්ද කියලා ඇහුවොත් මේ අර්ධ දහනයක් වෙනවා නම් එතන වල දැනටමත් සාක්ෂි කීපයක් තියෙන අඳුරග අර්ධ දහනයක් වෙනවා නම් සාමාන්‍යයෙන් ඒ දැල්ල කහ පාටයි. පූර්ණ දහනයක් වෙනවා නම් ඒ දැල්ල නිල් පාටයි. කහ පාටක් නැහැ. අර්ධ දහනයක් වෙනකොට ලැබෙන අඩු ශක්තියක් පූර්ණ දහනයක් වෙනකොට දැල්ල නිල් පාටයි, ශක්තිය වැඩි. හරි. මේ ඝන ඉටි ටික මොකද වෙන්නේ? රත් කරනකොට ද්‍රව වෙනවා. මේ ඝන ඉටි ටික මොකද වෙන්නේ? ඒක ද්‍රව වෙනවා. ද්‍රව ඉටි බවට පත් වෙනවා.
ඉටිටික මේ දැල්ල නූරදිග උඩට ඇවිල්ලා එක ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා ඉටි වාෂ්පය ද්‍රව ඉටි නූලදිග උඩට ඇවිල්ලා ඉටි වාෂ්ප බවට පත් වෙන එක ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ඒක ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ඉතිපන්දන් දැල්ල හැදෙනවා. ඒ දැල්ලේ කලාප තුනයි. මොනවද කලාප තුන ඉක්මනින් කියන්න. මම නැවත මතක් කිරීමක්. බාහිර කලාපය, දීප්ත කලාපය, අදීප්ත කලාපය. බාහිර කලාපය, දීප්ත කලාපය, අදීප්ත කලාපය. අපි මුලින්ම ගමු අදීප්ත කලාප. අදීප්ත කලාපයේ මොනවද තියෙන්නේ? අදීප්ත කලාපයේ මොනවද තියෙන්නේ? නෑ, දීප්ත කලාපයේ තියෙන්නේ ඉටි වංශි වාෂ්ප. ඉටි වාෂ්ප නෙවෙයි නූල දිගේ එන්නේ උඩට. මම මතක තියාගන්න, මම එකයි නැවත නැවත කියන්නේ ඔයාලට මෙතනදීම මතක් තියෙන එක පාරක් කිව්වට ඔළුවට යන්නේ. ඒකයි සරින් සරීට කියන්නේ ඉටි වාෂ්ප. හරිද? ඉටි වාෂ්ප. ඊළඟට අදීප්ත කලාපයේ උෂ්ණත්වය පිළිබඳව මොනවද කියන්න පුළුවන්? උෂ්ණත්වය අඩුයි, අඩුම ප්‍රාප්තය අඩුයි, කලාප තුනේ අඩුම උෂ්ණත්වය. උෂ්ණත්වය අඩුම. උෂ්ණත්වය අඩුම තියෙන්නේ අදීප්ත කලාප. හරි, ඒ කරුණු දෙක ඒ සම්බන්ධයෙන් මතක තියාගන්න හොඳට. ඊළඟට අපි යන දීප්ත කලාප. දීප්ත කලාපයේ මොනවද තියෙන්නේ? නොදැවුණු කාබනයි නොදැවුණු කාබන් අංශ. ඒකට ඒක කහපාට වෙලා තියෙන්නේ ඇයි? ඒ කාබන් අංශ දහන්නේ වී කාබන් අංශ ගිනියම් වෙලා තමයි, කාබන් අංශ ගිනියම් වෙලා තමයි කහපාට ලැබෙන්නේ. එතකොට අදීප්ත කලාපයට වඩා දීප්ත කලාපයේ ශක්තිය වැඩි. එතකොට ඊට පිටින් තියෙනවා බාහිර කලාපයවත් අදෘශ්‍ය කලාපය. එතකොට ඒ කලාපයේ ශක්තියයි අනිත් කලාපවල ශක්තියයි සංසන්දනය කෙරුවොත් මොකද වෙන්නේ? අනිත් කලාපවල වඩා ශක්තිය වැඩි. අනිත් කලාපවල වඩා ශක්තිය වැඩිම කලාපය. හරි, ඔය ටික තමයි ඉටිපන්දම තුල ගැන දැනගන්න ඕන. අවසාන ප්‍රශ්නයක් අහන්න, ඊට පස්සේ අපි බන්සන් දැල්ලට යමු. ඉටිපන්දම දහනයේදී පූර්ණ දහනයක්ද අර්ධ දහනයක්ද සිද්ධ වෙන්නේ? අර්ධ දහනය. අර්ධ දහනයක්. අර්ධ දහනය. අර්ධ දහනයක් හඳුනා ගන්න ක්‍රමයක් කියන්න. දැල්ල කහපාටයි. දැල්ල කහපාටයි. දැල්ල කහපාටයි. දැල්ල කහපාට. ඒ ටික ඉටිපන්දම සම්බන්ධයෙන් හොඳටම මතක තියෙනවා නම් හොඳයි. හරිද, අපි යමු ඊළඟට බන්සන් දැල්ල ගැන කතා කරමු. බන්සන් දැල්ලේ වෙනසක් තියෙනවා. අපිට බන්සන් මෙතන අපි කතා කරපු ටික මෙන්න බන්සන් දැල්. බන්සන් දැල්ල අපිට විද්‍යාගාරයේදී බන්සන් දාහකය හරහා ගන්න පුළුවන්. ඒක තියෙන පොඩි සීරුමාරු කිහිපයක් කරගන්න. ඒ සීරුමාරු හරහා බන්සන් දැල්ලෙත් කහපාට ලැබෙන්න පුළුවන්. නමුත් ඒක නිල් කරගන්න පුළුවන්. ඒක බලන්න මොකක්ද තියෙන ක්‍රියාවලිය, ක්‍රියාදාමය කියලා. මේ බන්සන් දැල්ල නිල් පාට වෙනස් වෙන්නේ ඔය ඔක්සිජන් ලැබෙන එක හරිද?
ඔකේ තියෙනවා බලන්න පහල කරවලල් වාතනාලය ගෑස් එක හයි කරන තැන තියෙනවා. ඊළඟට පාදයේ කොහොමද තියන්නේ ගෑස් එක එනවා වාතනාලය දිගේ. එතන තියෙනවා කරවලල්, එතන තියෙනවා කරකවන්න පුළුවන් කරකවලා ඔක්සිජන්. එතනින් තමයි ඔක්සිජන් ලැබෙන්නේ. හරිද? එතනින් තමයි ඔක්සිජන් ලැබෙන්නේ. ඔක්සිජන් ලැබෙන ප්‍රමාණය අඩු වුණොත් අන්න කහපාටට පත් වෙන්න හද. ඒක කරවලල් වාසිදුර අපි වෙනස් කරලා ඔක්සිජන් ලැබෙන ප්‍රමාණය හොඳින් ලැබෙනකොට නිල් පාට පූර්ණ දහනයකට ලක් වෙනවා. එතකොට පූර්ණ දහනය නිසා තමයි නිල් පාටක් ලැබෙන්නේ. එකේ කලාප කිහිපයක් තියෙනවා. එකේ මැද නොදැවුණු වායුව සහිත අදීප්ත කලාපයක් තියෙනවා. නොදැවුණු වායු දහනයක් වෙලා නැති අදීප්ත කලාපයක් තියෙනවා මැද. පිටතට යනකොට ඔයාලට පේන ඇති රූප සටහනේ අදීප්ත කලාපයට පිටති තද නිල් පාට කලාපයක්, තද නිල් පාට ලා නිල් පාට කලාපයක්, තද නිල් ලා නිල් අදෘශ්‍ය. එන්න පාට අඩු වෙනවන්නේ. තද නිල් ලා නිල් අදෘශ්‍ය ඇතුළේ ඉඳලා එළියට මැදම තියෙනවා අදීප්ත කලාපයක්. මැද තියෙනවා අදීප්ත කලාපයක්. තද නිල් ලා නිල් අදෘශ්‍ය. ඔය විදිහට කලාප කීපය තියෙනවා. ඒතර අදෘශ්‍ය කලාපය තුල පූර්ණ දහනය සිද්ධ වෙලා වැඩි ශක්තියක් නිපදවන. පැහැදිලිද? එතකොට ඔය ටික තමයි බන්සන් දැල්ල ගැන දැනගන්න පොඩි කරුණු ටිකක් තියෙන. කලාප ටික නම් කරගත්තනම් හරි. හරිද? මේක දැම්ම පාඩම් කරගන්න. ඉන්න ගමන් කියවන්න මොකද්ද? අදීප්ත තදනිල් ලානිල් අදෘශ්‍ය. අදීප්ත තදනිල් ලානිල් අදෘශ්‍ය. කරවලල්ල තියෙනවා කඳ. මේක නම් කරන්න එන්න පුළුවන්. තව බලාගන්න කඳ තියෙනවා මෙතන. කරවලල්ල තියෙනවා කරකවන්න පුළුවන්. වාසිදුර මෙතන සිදුරු කීපයක් තියෙනවා. ඔයාලා විද්‍යාගාරයට ගියාම ඕවත් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. මේ වාතනාලේ තියෙනවා, පාදේ තියෙනවා. ඒවත් ඉගෙන ගන්න. හරිද? ඒවත් ඉගෙන ගන්න. ඊළඟට අපි ඒකෙත් මෙතන මේ තියෙන අර දහනයක් නේද වෙනස්කයක් එක ගැටෙනකොට තමයි කහපාට දැල්ලක් එන්නේ. අර තියෙන ඉටිපන්ද මේ මැද තියෙනවා මොනවද? අදීප්ත කලාපයේ පේන තද නිල් ලා නිල් අදෘශ්‍ය. මෙතන තියෙනවා කරවලල්ල, වාතනාලේ තියෙනවා, පාදේ තියෙනවා. ඔන්න ඒ ටික අඳුර ගන්න. හරි, ඊළඟ මාතෘකාව ලෝහ මලින වීම. ඊට කලින් අපි මෙන්න මේ කොටස සටහන් කරගමු. ඉටිපන්දන් දැල්ල, බන්සන් දැල්ල අනිවාර්යෙන් ඒ විභාගෙට. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඉටිපන්දන් දැල්ල, බන්සන් දැල්ල. මේ පාඩමේ තියෙන ප්‍රශ්න එන්න පුළුවන් පැති ගොඩක්. තව අලුත් පැත්තකට යන්න තමයි දැන්.